ඒහි පසිිකෝ ඒහි පසිිකෝ එ එ දරුමය දකින්න නමුතස්ස භගවෙතු වර හතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස් භගවතු අරහතු සම්මාසම්බුද්ධස් සෙදහවත් පින්වත්නේ ලොවතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකී පාලවන්නේ කල්පාන්තරයකින් ඒ කල්පාන්තරයකින් පාලවන ලොවතුරා බුදුකෙනෙු විසින් අවබෝධ කරගෙන දේශනා කරන ධර්මය, සැමදාම ලෝකයේ තුළ පවතින ධර්මය වුවත්. මිනිස් විඤ්ඥානයට ගෝචරවන කාලපරිච්චයදයක් වන්නේ ස්වල්ප කාලයක් පමණයි. ඒ ස්වල්ප කාලය තුළ මේ ඉඳුරන් පිනවන දේවල් පසු පසම ගමන් කරන පුද්ගලයෙකු නොවී ඊට එහා ගිය වටිනා දෙයක් සාක්ෂාත් කරගැනීම සඳහා මේ ධර්මය තුළින් සතුට තමාගේ සිත තුළ ජීවමාන කරගන්නට මහන්සි ගන්නේ නම් ඔබ කෙදිනකො හෝ බුදුන් වෙතට ගමන් කරන ධර්මය අවබෝධ කරගත් නියම ශ්‍රාවකයෙක් නියම ශ්‍රාවිකාක් කාන්ත වශයෙන්ම එය මහට උදාකරගත හැකිය යන ඒ අදිිෂ්ඨානය සිත තුළ තබාගෙන දවසාරබන්න දවසේ කටයුතු ඉදිරියට ගෙන යන්න පාපී සිතිවිලි බ ඔබගේ සිතට එන්නට පුළුවන් එනවා නොෙක් නොයෙක් බාහිර අරමුණු ඔස්සේ ඔබගේ සිත කළබන්නට ඔබගේ සිත වික්ෂි්ත කරන්නට නොෙක් ආකාරයෙන් පිරිහුණු පැතිකඩ කලා කරා ගමන් කරන්නට සිටවිලි ඇතිවෙනවා. නමුත් අපි හැමදාම උදේට අරවැනි හොඳ සිටවිල්ලක් ඇතිකරගත්තොතු. මම බුදු හාමුදුරුව සොයා යන කෙනෙක්. මං බුදු හාමුදුරුවෝ දකිනගෙනෙක්. මම කවදහරී ගේ සි උතුම් බුද්ධ ්ඥානය කරෙහි යොම් කරන කෙනෙක්. එවිට මුොකදවන්නේ. පාපෙන් සිත ඇත්වෙනෝ. බුද්ධාදී උත්තමයන් වහන්සේලා පාරිමිතා පිරුවයි යයි ප්‍රකාශ කරන්නේ මෙයයි. යම් දිනක අධිෂ්ඨානයක් කරගන්නව. ඒ අධිෂ්ඨානයට අනුව තමාගේ සිතකාය වචනය සකසාගන්නා බරුවටනෙමේ. ආවට ගියාවට නෙමේ ප්‍රදර්ශනයට නෙමේ තමාගේ ්‍රදේ ශාක්ෂයට එකඟවම තමායි ඇති කරගන්නවා. එසේ ඇතිකරගන තමන් කෝම හරි තමන්ගේ බලාපොරොත්තුව ඉටු කරගන්නට ගුණධර්මවලින් සිත ශක්තිමත් කරගන්නවා. ගුණධර්මවලින් සිත ශක්තිමත් කරගන්නට පින්වත්න්නේ හැකියාව ලැබෙන විට ඔබට දැනෙනවා ආශාව කාමච්චන්දයෙන් පිරිලා තිබෙන මේ ලෝකයේ මේ සිත පොඩ්ඩ පොඩ්ඩ ඈත් වෙලා යනවා. ආශාවන් එක පාටම අපට බෑසිතින් ඈත් කර දමන්නට එහෙත් යම් ප්‍රමාණයකට පුළුවන් මම මනුෂ්‍යයකයා මට හිතන්ඩ පුළුවන්න මම බෞද්ධයක්කයා මට හිතන්න පුළුවන්න මම වැඩිහිටිය කියයා හිතන්න පුළුවන්න ගේ අම්මගේ තාර්තාගේ හොඳ පුතෙක් දුවක් කියල හිතන්න පුළුවන්නම් මංමගේ හොඳ ගුරුවරයකුගේ ශිෂ්‍යයක් කියල හිතන්න පුළුවන්නන් මං හොඳ ඉස්කෝලයක හොඳ ශිෂ්‍යයකයා ශිෂ්‍යාවක්කයා හිතන්න පුළුවන්නන්. මම අහවල් පන්සලේ අහවල් දහම් පාසල්ලි ඉගෙනගන්න කෙනෙක්. මම අහවල් ආයතනයේ රැකියාව කරන කෙනෙක් මං මේ වගේ කෙනෙක්. එනිසා මම සමාජයේ අපහාසයට උපහසයට ලක්වන දේවල් මං කරන්නට හොද බලන්න ආත්ම දමනය කියන දේ නිකම්ම තමාගේ සිත තුළ ඇතිවෙන ආකාරය. බුදුන් සොයාගෙන යන සිතේ ඇතිවන්නේ පෙන්වත්න්නේ මෙබඳුඌූ රටවා මේකො කරඩ පුළුවන් දෙයක්. අපිට කලබලයක් ඇතිවෙන්නේ බුදුුවන්දර හිටා නිද්ද අපට දකිින්ට උමනය කියන කලබලයක් ඇතිවෙන්නේ ඇයි බුදුහාන්දුරුව කියන්නේ කලබලට වැඩකර කෙනෙක් නෙවෙනි. කලබලට වැඩගරූ කෙනෙක් නෙමේ බොහම සන්සුන්ව වර උන්වහනසේ බෝධි සත්ත්ව අවදයේ සිට ක්‍රියා කරල තිබෙන්නේ. ඒ කලබලකාරී මානසිකත්වේ ඇතිවෙන්නේ ටන්නාවෙන් ටිකක් ඔදදල්ලුනාට පස්ස මේ සිත. යම්යම් කෙලෙස්වලින් සිත වට කොට ගත්තාට පස්සේ. ඒවා අඩුකිරීමනෙව දහමින් අපිට උගන්නන්නේ එනිසා මම බුදුන් දකින්නේෙමින් යන මේ චේතනාව මේ උදේ පාන්දරින්ම් අපේ හිත තුළ ඇතිකරගන්නට කරගන්නවා නම් පින්වත්න්නේ. අපිට දවසේ අපේ සිතිවිලි අතරින් එන යම්ය වැරදි සිතිවිලි සේරම නැතිකරගන්න බැරි වෙයි. නමුත් වැරදි ක්‍රියාවන් අඩු කරගන්න පුළුවන්. වැරදි වචන ටිකක් අඩු කරගන්න පුළුවන්. වැරදි වචන වැරදි ක්‍රියාවන් අපේ කයවච්චනය දෙකින් ටිකක් ඇත්තනකොට මුක දවන්නේ. අපේ සිත. දමනය වෙන සිත පාලනය වෙන ඒක සිදුවන්නේ අවබෝධින් අන්නේ අවබෝධය ලබා දෙන මාර්ගය තමයි බුද්ධාගම බෞද්ධ කියලකි ඒකයි බුද්ධිමත් බුද්ධට තැනදිෙන බුද්ධට තැනදීමේද සිදුවන්නේ කවරක් අපි ඉවසනවා ඉවසනවා කියල කියන්නේ නිවටගම නෙමේ ඔ නිකං පැත්තකට වෙලා කරබාගෙන ඉන්නවා කියන එක නෙමි. ඉවසනා කියලා කියන්නේ ශක්තිමත් මිනිසක් ළඟ තියන වටිනාම ශක්තියයි. වටිනාම ශක්තිය ඉවසීමයි. ඒ ඉවසීම තුළ මිනිසා බුද්ධියට තැනදිෙන අවස්ථාව ඇතිකරගන්න. බුද්ධිමත්ව ක්‍රියර් කරනවා. අපි කලබලින් ක්‍රියා කරනොකොට සිද්ධ වෙන්නේ අපට තියන බුද්ධිය නැති වෙලා යනවා. අපි ඊට පස්සේ හැඟීම්වලට ආවීගවලට යටවෙලා අපි වැඩ කරන්නේ. අහවලා මට මේම කිව්ව ආවලා මට මෙහෙම කළ මෙමයි මේ දේවල් ඔළු විතියාගෙන ඒ අනෝතමයි මිනිසු වැඩ කරන්නේ. එතකොට බුද්ධිය නෙමේ ඉස්සරාටයට වෙන වෙන දේවල්. ඉරිසියාව වෛරය ක්‍රෝධය මේ වගේ නපුරු සිතිවිලිය. එ නපුරු සිතිවිලිවෙලින් සිත ඇත්වෙනවා මම බුදුන් දකින්නට යන කෙනෙක් මම බුදුහාමුදුරුව ස්වයාගෙන යන කෙනෙක් කියා ඒ අධිෂ්ඨානය සිතු තුළ ඇති කරගන්නා විට. නුසුදුසු විදිහට වැරදි විදිහයට දනුපායනයෙන් සිත ඇත්වෙනවා. නුසුදුසු විදිහයට බලය තමා වටා එකතු කර ගැනීම ඇත්වෙනවා. තව කෙනෙක් අපාගන ඒ තැන මට ගන්නට ඕන කියන චේතනාවින් වැඩ කරන්නේ න්නේ. අදහුගක්තියන තරග. තව කෙනෙක් පරදවල තමා නැගී සිටින්නට මාංසිි ගැනීමයි වැරදී පෙන්වන්නේ. තවෙනෙක් කපා එට තමා යන්න ටඕන එන්න ටඕන කියලා ක්‍රියා කරනකොට වෙන්නේ එතන තියන ඉරිසිියාව වෛරය. එහම වෙනකොට තමා සමහරෙලාට අපිහිත්තම තමා හිතන තැනට ගියාය කිය එතන වෛරයේ ඇති වෙනවා. ගේ ජයග්‍රහණයක්ත් එකම වෛරයක තව කොනක් තිබෙනහෝ. ඒ වගේම සමහර වෙලාවට අන් අයගේ හිතට අපි දුකක් එකතු කරනවා. අප අපි ශක්තිය මුදාහරන්නට ඕන එක තරගයට නෙමේ. අපි උට්ටාන වීර්ය කලකම්මලිකන් නැත්තුව අපගේ අප උගත්දය අපේ බුද්ධි ශක්තිය අපි එකතු කරන්නට ඕන. අපි ඉස්සරහට යන අපි ශක්තිමත්ව ඉස්සර හට යනු ඒ ශක්තිමත්වය ඉස්සර හට යනකොට පිින්ුවත්න්නේ අපට ගොඩත්ද පසු කරගන අපට යන්නට පුළුවන් නමුත් අපි ්චේතනාවක්නේ තව කෙනෙක් පරද වන්නට තව තව කෙනෙක් පරදවල තමා ජයගන්නට ලෝකයේ පුරාවටම තිබෙන්නේ මිනිස්සුන්ගේ සිත්වල කියන විසියාව වෛරයේ ඇතිකරවලා. ආත්මාර්ථ කාමිත්වය පිම්බිච්ච, සමාජයක් ඇතිකරවන යම් යම් ලක්ෂණ. ඒම උනහම පින්වත්න බුදුහාමුදුරුවන්ගේ ධර්මය. මිනිස් විඤ්ඥානයට ගෝචර වන්නේ නෑ. හැබැයි පෞද්ගලික මිනිසුත් දකිනෝ. මේ ධර්මය සැබෑව දකිනවා ඇත්ත දකිනවා. නමුත් බුද්ධාගම වසයෙන්. සංස්කෘතියක් ආශ්‍රයෙන් පවත්නා වූ රටාව මිනිස්සුන්ගේ හිත්වලින් ඇත්වෙලා එනවා. එම ඇත්වෙලා ගියාට පස පෙන්වත්න්නේ අපිට ස්වභාවයෙන් ආදාපට ලැබිලතින්වාන අපේ තාත්තා බෞද්ධතා අම්ම බෞද්ධ එනිසා මම බෞද්ධ ඒ ස්වභාවඒ සංස්කෘතියෙන් ලැබිච්ච වටිනාදය මොක දෙවෙන්නේ නාමමාත්‍ර බෞද්ධයකු වී. ඒ නාමමාත්‍ර බෞද්ධයකුට දාව උපන් දරුවකු වස්සයෙන් මාම මේ සමාජයට යනවට බෞද්ධකම කියනදේ මගේ හිතේ පිහිටන්න නෑ. එසේ නොපීටන නිසා අවසානයේදී සිදුවන්නේ. බුද්ධ ධර්මය පිළිබඳව මිනිසුන්ගේ හැඟීමක් නැතිවේ නෝ මෙන මේ කාමච්ඡන්දය මේ ඉඳරන් පිනවන ලෝකයේ අල්ලගන්නට ඒ දේවල් පසුපස සහබා යන්නට. නි හන්ස ගන්නා. එවිට බුදුරජාණන් වහන්සේ දැකීමේ චේතනාව නොවේ ඕවුනගේ චේතනාවන්නේ ඇතිවෙන්නේ වෙනවෙනත් දේවල් ලබාගන්නට නිසා බුදුරජාණන් වහන්සේ අපට ඉගැනු වටිනාම දෙයක් තමයි පෙන්වත්න්නේ ඉවසීම කියලා කියන්නේ. කේන්තිගේ යාට පස්සේ ඇතිෙන ඉවසීම පමණක් නෙම. එය එක දෙයක් පමණයි. ඒ බුද්ධිමත්ව තමාගේ යම් ගමනක් වන්නේ නම් ඒ ගමන කරා අනිවාරෙන් තියෙන් ටෝන මූලික ලක්ෂණී. ඒ ඉවසීමත් එක්කම තමයි. මෛත්‍රය කියන සියල්ලක්ම පින්ඩුවත්න්නේ ගුණධර්ම සහෝදර කැලක්වාගේ අපේ හිත්වල ශක්තිමත් වෙනවා. මේ හැම දෙයක්ම මෙතන තිබෙනවා. ප දවසේ මා ඔබට ප්‍රකාශ කළ මෛත්‍රය පිළිබඳව යම් කරණුටිකම. ඒ මෛත්‍රිය අපගේ සිත තුළ ඇත්තුවෙනකොට. අ තරඟකාරී මානසිකත්වයෙන් සිත ඇත් වෙලා. මගේ ජවය මගේ වේග මම පාවිච්චි කරනවා. ම ඉවසීමෙන් මා ක්‍රියා කරන පුද්ගිලෙක් වෙනවා කිය කියන්නේ. ම බුද්ධිමත් පුද්ගිලයෙක් වෙනවා. මං ආවේගවලට එක හැඟිම්වලට තව එකෙක්කෙනට ඕන විදිට මාව නටවන්න බෑ. සමහරු ඉන්වන් එකෙක්ෙනට ඕන ඕන විදියට නටන කට්ටියන්නවා. සමහරු කියනවාගෙක්කෙන අන්දවනෝ කියලා. සමහරු ඇඳගන්නෝ. සමහරු අන්දවනෝ නොඉ දේවල්තියන. මේ කිසිවක් තුළ සැබෑ බෞද්ධකම ඇති පුද්ගලයා පිහිටන්නේ. තමාගේ ශක්තිය, මේ මානසික ශක්තිය අනන්තේ දක්වා විහිදුවන්නට පුළුවන් එකක් කිය යන වග බුදුහාමුදුරුවෝ ලෝකයට ප්‍රත්‍යක්ෂ කරල පෙන්වා. ්‍රත්්‍යක්ෂ කල පෙන්වා මාර පරාජයෙන් පෙන්නුවේ අන්කවරක් වත්නුවේ. ලෝකේම එරහිවී ආවත් ලෝකේ මන්න දේල් බිහිසුණු භයංකර ත්‍රස්ත වූ දේවල් පැවතුනත් බුදුරජාණන් වහන්සේ කිසිවකටත් බයවෙන්න. බයිවී පලා යන්නේ නෑ ඒසිල්ල දෙේස උපශාන්තව බලාසිටින. අර එක සූත්‍රයක දැක්වෙනවා. එක්තරා සිටුවරේ මොහු වනයට යනවා යම් සතුටක් විඳගන්න. තමාගේ බිරින්දඇවරුන් වටකරගෙන එක්කෙනෙක් නෙමේ කීප දෙනෙ හතර දෙන. ඒ වගේම කණබොන දේවල් සියල්ල මරගන්න අද යන්නෙ මිනිස්සු යාලට යනෝ විල්පත්ව යන සිංරාජයන නොෙක් නොෙත් තැන්ගොල්ට යනවාන බොම ඉදල හිටල කියල්ල සතුටින් කාල බීල විනෝදවෙලායින්ට අන්නේ වගේ අතීතය තිබුණා. මේ සිටුවර යනවා තමන්ගේ බිරිදවරුන් වට කරගෙන. හොඳට මස්මාංසමේදේවල් රෝස් කරලා පුච්චගෙන කනවා. ඒ අතරේ මත්පැන් හොඳටම පානය කරනවා. මත්පන් පානය කරලා මේ මස්මාන්ස අනුභව කරමින් සිටින මේ සිටුවරයා දකිනවා. ඇත එපිට ගහක් කියට භික්ෂුවක් වාඩිවී සිටනම්. ට පුදුමයි නෙත් අදහා ගණ්ඩ බෑ. මේ වනේ බයන් කරයි. අපි යාලට යන්න නෑ තනයම ගේල්ල අපිට ඕනු විදියට හැසිට එන්නේ කරන්න බෑ. මේ සිටුවර දන්නවා තියන භයානක නමුත් භික්ෂුව හුද කලාව ගහත්කට වාඩිවෙලාඉන්න. මං මේ වනයට ඇතුළුවේ නවා. ඇතුළු වෙන්නේ ආරක්ෂක විදවිධාන සහිතෝ. සන්නත්දව මම ඇතුළු වෙන්නේ ඇයි භයංකර සත්වයොමක ඉන්නවා. නහත් මේ භික්‍ෂුව මෙහි තනිවම කාලයේ ගත කරනවා. කිසිදු බයක් නෑ. කිසිදු බයක් නෑ ඇරත් මම වහටාව සතු පන්නේද. මගේ බිරින්දවරුණු සමීප කරගන මං මේ මස්මාස අනුභව කරන්නේ ං හොඳටම කටගොන්නා බීගෙන ඉන්නේ. මං මේ සේරම කළේ සතුටෙන් ඉන්ඩ. නමුත් මේ භික්‍ෂුව මේ කිසිවක් නෑ. ඔහුට ඒ කියයා වටකරගෙන ඉන්න බිලින්දෑවරු නෑ. ඔහුට ඒ කියයා වෙන ආහාරපාන පුළුස්සා දෙන හදල දෙන කවුරුවක් වත් ඇත්තේ නෑ. හැබැයි හරිම සතුටෙන් ඉන්න කෙනෙක් වගවේනවා. මෙයා සතුටවෙන්නට ආපු කාරිය පසක දමා මේ භික්‍ෂූ දෙස බලා සිටිනවා. මේ භික්‍ෂුවන් කවරැක්වත් නොව බුදුහාමුද. බලා සිටිනවා බලාගත්වනව බලාගෙන සිටිනවා නෙත් අදහාගන්නට බැරිව. අවසානයේදී මෙයාගේ වෙරි හිඳෙනවා. වෙරි හිඳුනට පස්සේ මේ සියල්ලම අමත කරලා බුදුරජාණන් වහන්සේ ළඟට සමීප වෙලා උන්වහන්සේට නමස්කාර කරලා එතැනින් පැත්තකට වවා. එතුමා එදා අතේරුන් ගත්තා. සතුටු වෙන්නට මේ කියන පිස්සු නටන්ඩ උමනා කරන්නේ නෑ. ඒවාගේම බය චකිතය සන්ත්‍රාසය මේ සියල්ලම නැති කර දමන්නට. මිනිස් සිතට පුළුවන්කම තිබෙනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ සිත වගේ සිත ශක්තිමත් කර ගත්තෝ. මුළු ලෝකයේම වශීකරගන්නට පුළුවන් තමන්ට සතා සීපාවාගේ සිට ගහ කොල පවා තමාට නම්ය ශීලීවන ආකාරයට පත්කරගන්නට පුළුවන්ගේ කියන මේ කාරණය කවදාවක්පත් බණපදයක් නොඇැසු මේ සිටුවරයා එදා තේරුන් ගත්තා. ධර්මය තේරුම් ගැත්තා පින්වත්න අපි සතුටවෙන්න කොච්චරදේ කරනාද.ඒවගේම ශක්තිය ඇතිකරගන්න කොච්චර දේ කරනාාද. කායික ශක්තියේ ඇති කර ගන්නඩ කොච්චර දේ කරනවාද. ඒ වගේ අපිට ආරක්ෂාව සඳහා අපි කොච්චල දේවල් කරනවාද. සමල්ලාට ගෙවල් දොරවල්වල ආරක්ෂාව වෙනුවෙන් කොච්චර විදිට ඒ දේවල් සම්පාදනය කරගන්නවාද. බුදු හාමුදුරු ලෝකයට පෙන්වූ වටිනා දර්ශනය. අපට මෙලෙසින්ම ජීවත්තට බෑ ඒක වෙනම දෙයක් පෙන්වටනේ. නමුත් අප මෙලෙසින් ජීවත්වන දවසක් අපි ඇති කරගන්නවා. ඒ බුදුහාමුදුරුව වගේ හිත හදාගත්තු දවසට. එතිෙක් අපිට උන්වහන්සේ පෙන්වූ ධර්ම මාර්ගය තුොළ යන්නට පුළුවන්සාතුරුවෙන්නට කියලා අද කාලයේ තිබෙන මේ දේවල් අරු මෝසම් සංස්ෘතින් සියල්ලක්ම අපි ඔල්වි දාගණ්ඩෝන්නේ අප ගෙවල් දරුවල්ල ගොඩගහ ගණ්ඩෝන කරන්නේ. අපි මේ දේවල් මේ සුරංගනා ලෝකයක් අප ඉදිරයේ මවපාල තියෙන අපි මේ දේවල් ලබාගන්නට කියලා මේ දේවල් පසු පස දිව යන්නට මවශ්‍ය කරන්න නෑ. අල්පේච්ච තාවය එවගේ සුභරතාවය සන්තුට්ටි ගුණේ මේ බුදුහාමුදුරුව පෙන්වු වටිනා ගුණාංග මේවා ඇතුව ජීවත් වෙනකොට පින්වත් නී. අපට තියෙන දෙයින් සතුටවෙන්නට පුළුවන්. සතුට අපට තින්ද අපට මේ ලෝකෙ තියෙන දේවල් අපට ලබාගන්න පේහ ඒ වගේම අපට සතුට ඉන්ඩ පුළුවන් අප තියන දය පාවිච්චි කරලා අප ස්තිය තියන සියලුම දේවල් ලෝකයේ තියනදව ලබා ගත්තත් මේ බඹයක් පමණ වූ ශරයට කූඩුව තුළ නෙව හැම දෙයක්ම ඒකත් හැමදාම පවතිනාද මේ තුරුණු බව මේ තාරුන්නේ කියන එක මේ යවවනය කුච්චර කාල ඇද. ඒ කවිෙක් පෙන්වාේ තුරුණු බව තාරුුණය කන්දකින් ඇදහැලෙන දිය ඇල්ලක්වාගේ. දියඇල්ලක්වාගේ ලස්සන පවතින්නේ කොච්චර වෙලාවදද. බොහොම ටික වෙලාය. අපි බලාගෙන ඉන්නේ දඇල්ල දෙස ිසක් දඇල්ලෙන් වැටිත්ත වතුරු පාර ගලාගෙන අන දෙස නොවේ. අප දෙස බලා සිටින්නේ මෙන්න මේ යව්වනේ මෙන්න මේ තාරුන්නේ ඒත් තාරන්නේ එ තුරුණු බව මහශක්තිමත් හම ලස්සන එකක් වන්නටඕන. ඒ ලස්සන වෙන්නට ශක්තිමත් වෙන්නට යන තරුණ තරුණයන් අවසානයේ දවරුම කරන්නේ කවරත්. එනිසා පින්වත්න්නේ බුදු හාමුදුරුව අපට පෙන්වුව දහම අදරත් වලංගුයි. මේ ලෝකයේ තුළ මහිතන්නේ ග්‍රහණය කරගත යුතු වටිනාම ධර්මය වන්නේ ආගම් බේදයකින් තොරෝ මේ උත්තම වූ දරුණයයි. මේ උත්තම වූ ධර්මය ආශිීර්වාදය මනාකොට ලබාගන්නා විට අපිට අසාහනයක් නොම ඇති. ෝම බෝම සතුටෙන් පිරිිච්ච හිතක් ඇති. ඒ සතුට උතුම් ධනය කර ගත්තු කෙනෙක් වසයෙන් ජීවත්තෙන්ට පුලුව ඒ ධනය කවදාවක්වත් හොරෙකුට ගණ්ඩ බෑ හතුරෙකුට විනාසකර දමන්නට බෑ. ස්වබාදහමට අයිතිකර ගණඩ බෑ රජකුට රාජ සන්ද කරන්න බෑ මොනද වුනත් අවසානයේදී සතුටි සිත පවතිනවා. අන්නේ සතුට හිත පවත්වා ගැනීමට ඌමනා කළ දාහමක් බුදුවරල්ල ෝට දේශනා කරේ. ඒ ධර්මය අපේ ජීවිතය තුළින් දකිනාවට පින්වත්න්නේ බලන් කුච්චර අගේද කියා අපි බුදු හාමුදුුරු සස්යාගෙන යන්නේ මම බුදුහාමුදුරූ සොයාගෙන යන්නේ. මං ඒ ධර්මය තුළ මම ජීවත්වෙනවා. මං මේ මොහොත තුළ මට පුළුවන් වන ආකාරයෙන් මම බුදුහාමුදුරුවනේ ඔබහන්සේ දෙසූ දහමත් එක්ක මම ඉන්නවා. මම අවංකෝ මේ කියන කාරණය අදඉඳලා මගේ ජීවිතයෙන් මම දකිනවා. මම අදඉදල මගේ මේ උත්තම වූ ධර්මයෙන් කොටසක් මගේ ජීවිතයට මම සම්බන්ධ කරගන්නවා. බලන්න. අන්න එතන දලා ආරම්භයල ඇතිකර ගත්තට පස්සේ ඇතිවන ජවය තමයි පටිශෝතගාමී ධර්මය කියා නම් කරේ. පටි සෝත ගාමී කියලා කිව්වේ උඩුගම් බලා පීනීමේ යන සිංහල වචනෙන් අපිට ඔබට තේරුම් කර දෙන්නට පුළුවන්. මේ ලෝකයේ යන දිසාාවටනෙමේ ඒ මනස ගමන් කරන්නේ. ඊට වඩා විරුද්ධ වූ දිසාවක්. ප්‍රතිවිරුද්ධ වූ දිසාාවටයි මේ සිත ගමන් කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ තියන දීවල් සයාගන නොවේ. ඉට වඩ තමන්ගේ හිත ආධ්‍යාත්මික ශක්තිය. ඇතිකරගෙන ඒ ආධ්‍යාත්මික ශක්තිය තුළින් ලබාගන්නා වූ සතුට තමාගේ සතුට කරගන්නා ආර්යශ්‍රාවකයකු ලෝකයට බිහිකිරීමයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැවීම වනේ. අපි කල්පනා කරලා බලන්නටන්. දවස්සේ කටයුතු ආරම්භ කරන මොහොතේ. මම යම් අධිෂ්ඨානයක් ඇතිකරගෙන දවසේ නිමාව කරා ගමන් කරන වෙට මා අද දවසේ මොනවාද කළේ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය වශයෙන් ශ්‍රාවිකාවක වශයෙන් මම බුදුන් දකින්නට වුවමනා කරන මාර්ගයට මම කෙසේද අවතීරණ වූයේ කියා. බුදුන් වඳමින් පමණක් බෝධි පූජාවන් කරමින් පමණක් කවද්දාවක්වත් අපට බුදුන් දකින්නට බැහැ. අපි බුදුහාමුදුරුවන්ට අපි මල් පහන් තබා වදිනවා. ඒ අපේ කෘථවේදිීත්වයයි. බෝධි පූජා බොහෝවෙලාවට කෙනෙක් කරන්නේ තමන්ගේ ග්‍රහපලවලින් දුරුවෙන්නටයි. තමන්ට සෙත ශාන්තිය සලසාගන්නටයි. පින් වත්න්නේ, අපි බුදුන් වඳන්නට ඕමනා කරන්නේ අනේ සාරා සංග කල්ප ලක්ෂයක් කල් පෙරුම්පුරා බුදු වූ ඒ මහබෝසතානන් වහන්සේ මා වෙනුවෙන් බුදු වනා මා වෙනුවෙන් දහම් දේශනා කළා මා වෙනුවෙන් සියලු ජීවිත පරිත්‍යාගයන් කළා උන්වහන්සේට මම නමදිනවා මම නමස්කාර කරනවා මේ හැඟීම් ඇතිවෙනකොට මේ සුළු දේල් නෙේ ඉට පසමොකතු වෙන්නේ. අපේ හිත අපිට ඕන විදිහයට පෙරලගන්නට පුළුවන් බුදු හාමුදුරුව ළඟට යන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තු අපබි ජීවත්වෙනවා. එල්සාම බුදුන් වදිවා කියනක නරක දෙයක් නෙමේ. ඒක බොහම හොඳ දෙයක් අපි ඒ හරියට කරන්නට ඕන. ඒක හරියට කරනකොට පින්වත්න්නේ හිතේ බොහොම සොම්න්නස් සහගත සිතිවිලියෙන් පිරිී ඉතිරි. ුදුරජාණන් වහන්සේ වෙතට ගමන් කරන්ට ඌමනා කරන සන්නද්ධභාවය ශක්තිමත් සිතිවිලි ඒ කාන්තවසයෙන්ම සිත වටකොට සිටිනවා. ඒ සිතිවිලි ඒ කාන්තවසයෙන්ම මට මගේ ජීවිතය වාසනාවන්ත කරගන්න උපකාරී වෙනවා. අපි බෞද්ධය වසයෙන් මේ ලෝක විතරක් නොවේනව පරලෝව කියන දේකුත් අපි විශ්වාස කරනවා. අපි මැරිලා අපි කරපු කර්මාණුරූප තවත් ලෝකයකට අපි ගමන් කරන පින්වත්න්නේ. ඒ යන ලෝකයේ අපට හමුවෙන්නට ඕනෑ දුක නොවෙයි. ඇඩු කඳුලින් අපිට ශෝකයේ නොවෙයි. ඒවගේම නෑ බෑ මට මදි මේවා නොවයි අපට හමුවෙන්නට ඕන්. මට තියෙනවා මට පුළුවන් මම සතුටින් ඉන්නවා කියන හැඟීමක් ඇතිවන තැනකට මාගේ සිත පත්වන්නට ඕන. අන්න එසේ පත්වන්නට ඒ කාන්ත වශයෙන්ම අපට මේ උතුම් ධර්ම චින්තාව පිහිටක්කරගන්නට පුළුවනි. ඒ උතුම් වූ දහම් සිටිවිල්ල ඔබගේ ජීවිතයට ශක්තිමත් සිටවිල්ලක් වයිසට ගිය ඔබ ඒ වගේම තුරුණු වයේ සිටින ඔබ. ලෙඩවී සිටින ඔබ ලෙඩ නොමැතිව සුවපත්ව සිටින ඔබ. ඉතාම දුක්ඛදායි ප්‍රශ්නයකට මැදිවී සිටින ඔබහට. මෙන්න මේ උතුම්මු සිතිවිල්ලින් බුදුන් දකින්නට හැකියාවක් වන්නේ නම් ඒ බුදුහාමුදුරුව ඔබ ළඟම සැමදා වැඩසිටි ඒ උත්තම ධර්මය තුළ ඔබ ජීවත්වන සැබෑ ශ්‍රාවකයකු ලෙසින් ඔබ සැමදාම බුදුහාමුදුරුවන්ට නමස්කාර කරන තු උතුම් ශ්‍රාවිකාවක්, විවා කියාම ප්‍රාර්ථනා කරනවා නත්තිමි සරනං අ menyangං බුද්ධෝමි සරනංවරං ඉතින සච්ච වද්්‍යන හුතුත්තජය මංගලං